අයිබෝන් කාලීන පුවත් වාර්තා කරන්නේ අංක 1 සියත උදැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත රට බංකොලොත් බවට කළ ප්‍රකාශයේ ව්‍යවස්ථා විරෝධී නම් ඒ සම්බන්ධයෙන් කරන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දෙන්න සූදානම් මහ බැංකු අධිපති නන්දලාල් කියයි ක්‍රිමිනල් බැංක් ඔෆ් ශ්‍රී ලංකා ගැන කියන පාටලි අනිල්ට දාන අප්සෙට් කමෙන්ට් වලට වෙන දේ ගැන කියන අනුර රට බංකොලොත් බවට කළ ප්‍රකාශයේ ව්‍යවස්ථා උල්ලංඝනයක් නම් ඒ සම්බන්ධයෙන් සිදු කරන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සූදානම් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා ගැටළු විසඳීමට ප්‍රචණ්ඩත්වය භාවිත කරන්න එපා කියලත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා ප්‍රවීණ පුවත්පත් කලාවේදී ශ්‍යාම් නුවන් ගණේවත්තගේ ආර්ථික ඝාතනය නම් කෘතිය ජනගත කිරීම අවස්ථාවට එක් වෙමිනුයි මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී ශ්‍යාම් නුවන් ගණේවත්තගේ ආර්ථික ඝාතනය නම් කෘතිය ජනගත කිරීම සිදු කෙරුණා ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම අවස්ථාවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියා. මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විසින් ව්‍යවස්ථා උල්ලංඝනය කළා මේවා කරා කියලා මම දැක්ක භාගී දවසවල තැන්බැම් මත පළලා තිබුණා. මේ රටේ රාජ්‍ය නිලධාරියෙක් සහ දේශපාලනයකින් බලධාරියෙක් ව්‍යවස්ථා උල්ලංඝනය විදිහට කටයුතු කළා යත්නම් ව්‍යවස්ථා විරෝධී කටයුතු කරපු අයට විරුද්ධව අනිවාර්යයෙන්ම ක්‍රියාමාර්ග ගැනීම ඒ බලධාරීන්ගේ අයිතියක් සහ කළ යුතු දෙයක්. ඒකට මම මහ බැංකු අධිපතිවරයා සම්පූර්ණයෙන්ම සහයෝග දෙනවා. හිටපු බලධාරීන් හෝ දැනට ඉන්න බලධාරීන් විශේෂයෙන් මේ ණය ගෙවීමේ ඇති නොහැකියා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා උල්ලංඝනය කරත්තම් වහාම ඒකන පරීක්ෂණයක් කළා. අවශ්‍ය දේවල් නීතිමය කටයුතු ගන්න කියන එකට මම හිතන්නේ ඒක විවෘතව තම කැමැත්තෙන් ප්‍රකාශ කරන්න ඕන. ඒ සඳහා නොකළ යුතු දෙයක් තමයි නීතිය තමන්ගේ අතරගෙන ප්‍රචණ්ඩ ක්‍රියාව තුළින් ඒ සඳහා හේතුන් ලබා ගැනීම මම හිතන්නේ ඒක අපි කවුරුත් අනුමත කරන්නේ නැහැ. මේ ව්‍යවස්ථා අපි කරපු මේ ණය තාවකාලිකව අත්‍යවශ්‍යම ප්‍රකාශ කරපු නිසා තමයි මතයක් පළ වුණා අර රටේ අරගලයක් ක්‍රියාත්මක වෙලා දේශපාලනඥයන්ගේ ගිවල් ගින්න තැබීමට හේතු වුණේ වෙන්න මේක කියලා. ජනතා නියෝජිතයන් කියන සමහර අයගෙන් ප්‍රකාශ වුණා අපේ ගිවල් ගින්න තියන්නේ නැතුව අන්නර රජයේ නිලධාරීන්ගේ ගිවල් ගින්න තියන්න කියලා මෙන්න ඉදිරියට. යම් කියා ගිවල් ගින්න තැබීම මිනිමරුවන් තුලින් ප්‍රශ්න විසීම ප්‍රචණ්ඩත්වය අපි වෘත්තීමය නිලධාරීන් වශයෙන් ප්‍රතික්ෂේප කළ යුතු දෙයක්. මේ සතිය එහෙම නැත්නම් සති දෙක අපේ රටට ඉතාම තීරණාත්මක සති දෙකක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ පළවෙනි සමාලෝචනයේට අපි සියලු දෙනා මුහුණ දෙනවා. එතනදී කොතෙක් දුරට අපි එකඟතා සම්පූර්ණ කළා තියෙනවද? තව කොතෙක් දුරට අපි එකඟතා වර්ධනය කරගත යුතුද? අපි වෙනස් කරගත යුතුද? මේ සියල්ල සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කරනවා. ඊට මාස 15කට කලින් තිබ්බ තත්වයක් මේ තැනට අද රට අරගෙන එන්න සියලු දෙනා සිදු කරපු කැපකිරීම දිහා බලද්දී සමහර විට ඒ නිසි ගෞරවයේ අදාළ කණ්ඩායම් වලට හිමි වෙනවද කියන එකත් ප්‍රශ්නයක්. විවේචන එල්ල වෙනවා. හැබැයි වගකීම අරගෙන කටයුතු කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් හිටපු අගමැති මහින්ද රාජපක්ෂට ලනු දුන් පුද්ගලයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක පවසනවා. ණය ගැනීමේදී අධික පොලියට එය ලබා ගැනීම සඳහා උපදෙස් ලබා දී ඇත්තේ හිටපු මහ බැංකු අධිපති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. ඒ හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අද මම දැක්ක පත්තරේ දාලා තියෙනවා මේ රටේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා සිරිවර්ධන මහත්මයා කිව්වයි කියලා. එතන එතකොට මරණ තර්ජන තියෙනවා. මරණ තර්ජනේ කවුරු නිසාද ඇවිල්ලා තියෙන්නේ? අර ආර්ථික අර්බුදය සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුවේ පත්තරලා තියෙන කමිටුවේ සාක්ෂි දීපු හිටපු මහ බැංකු අධිපති අජිත් කබ්‍රාල් මහත්තයා ඒ වගේම වජිරාභේවර්ධන මහත්තයා එහෙම කියපු දේවල් නිසා එයාට මරණ තර්ජන ඇවිල්ලා එයාට ආරක්ෂාව දෙන්නේ. රට බංකොලොත් කළේ මේ නන්දලාල් වීරසිංහයි සිරිවර්ධනයි කියලා දැන් රටේ මතයක් හදන්න යනවා. මම බොහෝ පැහැදිලිව කියනවා මේ රට බංකොලොත් කිරීම සඳහා වගකිව යුතු අය ඉන්නවා. ඒ වගකිව අතර ඉස්සරහින් ඉන්නවා අජිත් නිවාඩ් කබ්‍රා. මොකද ඔහු ණය අධික පොලියට ගන්න මහින්ද රාජපක්ෂට ලනු දීපු කෙනෙක්. ඒ වගේම ඒ ණය වැරදි ආයෝජන කරලා ගෙවා ගන්න බැරි තැනටපත් කරපු කෙනෙක්. අපේ මහ බැංකුවේ නම මොකද Central Bank of Sri Lanka CBSA. මේකේ නම හරිනම් මාරු කරන්න ඕනේ. Criminal Bank of Sri Lanka කියන්නේ. මේ රට නිශ්චිත වගකීමක් දීලා
නීත්‍යානුකූලව මේ මහ බැංකුවට මේ බලය දීලා තියෙන්නේ මුදල් මණ්ඩලයට මේ බලය දීලා තියෙන්නේ මේ බංකොලොත් නොවී පවත්වගෙන යන ඒකට මොනිටරි ලෝ ඇක්ට් කියලා පනතක් තියෙනවා ඒ පනතට අනුව කරලා නැහැ ඉදිරියේදී චන්දපොලට සංඥා භාෂා පරිවර්තකකින් ලබා දෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක පවසනවා ඒ කොළඹ ඇවිත වැඩසටහනකට එක් වෙමුණුයි ජාත්‍යන්තර සංඥා භාෂා දින සැමරුම් උත්සවය කොළඹදී පැවැත්වුණා මැතිවරණ කොමසාරිස් කාර්යාලය USA ආයතනය ඇතුළු සංවිධාන රැසක් එක්ව ඊට සමගාමීව වැඩමුළුවක්ද සංවිධානය කර තිබුණා ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ලක්ෂ 6ක් පමණ වන බිහිරි පුරවැසියන්ද අපේ සමාජයේ අනිවාර්ය අංගයක්. මැතිවරණ කොමිසම මේ වසරේ නිර්භීත පියවරක් ඉදිරියට ගෙන තිබෙනවා. සංඥා භාෂාව පිළිබඳ පුහුණු කරුවන් පුහුණු කිරීමේ ට්‍රේනින්ග් ඔෆ් ට්‍රේනර්ස් කියන සවිස්තරාත්මක වැඩසටහන ආරම්භ කෙරේ. දිගු කාලයක් තිස්සේ ඡන්ද මධ්‍යස්ථානවල පවතින sannivedana බාධක ඉවත් කරමින් සංඥා භාෂාව උපයෝගී කරගෙන අවශ්‍යතා ඇති අයට උදව් කරන්නට ඔබට හැකි වෙයි. එම මෙවැනි වැඩසටහනක් ආසියාව තුළ ක්‍රියාත්මක කරපු ප්‍රථම රට තමයි ශ්‍රී ලංකාව කියලා මම හිතන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ අන්තර්කරණ ක්‍රියාවලිය මැතිවරණ ක්‍රියාවලියේ විවිධ අංශ සඳහා යොදා ගන්න. බිහිරි ඡන්දදායකින්ට සහාය වීමට පුහුණු සංඥා භාෂා පරිවර්තකයින් ඉදිරියේදී ඒ ඡන්ද මධ්‍යස්ථානවලට යෙදවීමට අපි අපේක්ෂා කරනවා. සමාජ මාධ්‍ය මර්ධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නට දෙන්නේ නැති බව ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායක පවසනවා. බදුල්ලේ පැවති සමුළුවකට එක් වෙමිනු ඔහු මේ බව ප්‍රකාශ කළේ. ජාතික ජනබල වේගයේ බදුල්ල දිස්ත්‍රික් ඌව පරණකම ආසන සමුළුව පැවැත්ුණා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් වෙනදා නිමියොක්වල විනදා වාර්තා වෙනව මොකද්ද රනිල් වික්‍රමසිංහ කරන කතාව මේ දවස්වල සමාජ මාධ්‍ය එළියට එනව මොකද්ද නෑ රනිල් වික්‍රමසිංහ නේද නිව්යෝක් වල එක්සත් ජාතීන්ගේ සැසියට මහින්ද නන්දලුගමගේ තරම් ගිහිල්ලා ෆොටෝ කියන වතන රෝහිත බෙගුණවර්ධන තරම් ගිහිල්ලා ෆොටෝ කියන වතන අලි සබ්‍රගේ පුතත් තරම් ගිහිල්ලා ෆොටෝ කියන වතන මෙහි ඉන්න සුරේෂ් වඩිවේලු තරම් ගිහිල්ලා හරිද මෙතර කාලයක් තමන් වසාගෙන හිටපු බොහෝ දේවල් මේ සමාජ මාධ්‍ය හරහා එළියට එන්න පටන් ගත්තා වංචා දූෂණ පිළිබඳව අපරාධ පිළිබඳව මේ මොන වගේ නාස්තිකාර වංචනිකයන්ද කියන කරුණ සමාජ මාධ්‍ය හරහා එන්න පටන් ගත්තා දැන් මොකද කරන්න රනිල් වික්‍රමසිංහලා මෙන්න මේක තලන්න ඕන දැන් අලුතින් පරතක් ගැසට් කරලා තියෙනවා අර දාන්න ඕන කමෙන්ටුව මොකද්ද කියලා රනිල් වික්‍රමසිංහ කමිටුවක් දානවා ඒ කමිටුවෙන් තමයි ඒක හරිද වැරදිද කියලා තීරණය කරන්නේ රනිල්ට අප්සෙට් නම් දාපියක අප්සෙට් රනිල්ට හොඳයි නම් දාපියක හොඳයි දාලා මොකද කරන්න හදන්නේ ඉරේ දාන්නත් හදනවා අන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා ජනතාව ඉස්සරහට සත්‍ය ගලාගෙන යන එක වළක්වන්න ඕන ජනතාවට තොරතුරු ගලාගෙන යන එක වළක්වන්න ඕන ජාතික ජනබල වේගයේ වර්ධනය නතර කරන්න නම් ඊළඟ පියවර ඒගොල්ලන්ගේ එක එකක් ඡන්ද කල් දානවා දෙකේ ඒගොල්ලෝ ගම රවට්ටන්න පුළුවන් කියලා හිතනවා තුන සමාජයට තොරතුරු ගලාගෙන යන එක වළක්වන්න උත්සාහ කරනවා හැබැයි මේ පනත නම් පාර්ලිමේන්තුවේ සම්මත වීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව අපි ඔබට සාධි කරනවා රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් දැන් හොරු 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 කියලා රාජපක්ෂද වයින්වා දැන් කෝ එදා කිපු රත්න නැසිය කෝ හොඩල් කෝ හෙලිකොප්ටර් කඩා අරෙන් චෙක් ගත්තා මෙහෙන් චෙක් කරලා කෝටි ගණක් හොරකම් ගැරුවා ෆයිල් ගණනාවක් ගණනක් කොට ගැහුවා මාන්නේ ඉස්සරහා පට්ට බල් බොරු කිව්වා හොරුන්ව රකිමින් හොරුන්ට විරුද්ධව කතා කරන ජනතාවගේ හඬ නිහඬ කරන් පුරවැසියාව නිහඬ කරන්න ජනමාධ්‍ය නිහඬ කරන්න සමාජ මාධ්‍ය නිහඬ කරන්න පනත් ගේන හොරාට හොරකම් කරන්න පහසුකම් සපේන අපි පාර්ලිමේන්තුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කරා දැන් සමහර පොහොට්ටුවේ කට්ටිය කියනවා අපි මේ යෝජනාව තුලින් කරන්න හැදුවේ මලමිනි නැකිටලා ආයමත් මේ රට ගඳගස්සන්ඩලු හැදුවේ අපි කියන්න කැමති ඒ පොහොට්ටුවේ බත් බැලයන්ට ඒ මලමිනි උනත් මියගිය සියලු දෙනාම කාගේ හරි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සහෝදර සහෝදරිය ඒ වගේම දුවෙක් පුතෙක් තමයි එදා මියගිය දැන් අපි ජීසරේ ධනාධිපතිවරණි අපිට 69 ලක්ෂයක් ඡන්ද දෙතු හැබැයි ඉතින් අපි පළපුරුදු නැති නායකයෙක් පත්ත කරගෙන විශාල ප්‍රශ්න කීපයකට මුහුණ දෙන්න සිද්ධව අපි නෑ කියන්නේ නෑ අඩු ගානේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් හරි ජනාධිපතිතුමා ඇහුවනම් මේ තත්ත්වය ඇති වෙන්නේ නුත් කරන්න දෙයක් නෑ වියත්මක කියලා කට්ටියක් ඇවිල්ලා මිනිස්සුන්ව ඉවර කරන්නම දැන් අපි වත්තිවර කළාද ජනතාව දැඩි පීඩණයකට ලක් කළා තියෙනවා දැන් මේ පීඩණයට අපහාස නිග්‍රහ දඬුවම්මුත් එකතු වෙනවා ඇත්ත කියන පුද්ගලයන් බන්ධනාගාරයට එනවා රජයේ පැත්තෙන් ඉදිරිපත් වන
असत्य प्रकाशन वल्ट पूर्ण आरक्षा लभेनो ඒකාධිපති පාලනයකට ලක්කරන්න මේ උත්සාහ දරන්නේ අපේ රටේ ජනතාව. තවත් කෙනෙක් හම්බු කරන එකට අපි ඉරිසියා කළ වැඩක් වෙන්නේ නැහැ. අපි බදු පිට බදු ගැහුවා කියලා බදු ගෙවන ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. ඒක කොට්ටාසයක් පමණයි මේ රටේ බදු ගෙවන. ඒ බදු ගෙවන ප්‍රමාණය වැඩි කරන්න ඕන නම් අපි එදා කිව්වා. තාක්ෂණය අපි හඳුන්වලා දෙන්න. මේ රටේ හැම පුරවැසියෙක්ටම ජාතික හැඳුනුම්පත පවා තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා යුනික් ඩිජිටල් ID කාඩ් එකකට මේ රට පරිවර්තනය කළා. හැම පුරවැසියෙකුටම බැංකු ගිණුමක් අනිවාර්ය වෙන්නේ. ඒ බැංකු ගිණුම තුලින් හැම ගණදෙනුවක්ම වී යුතුයි කියන තැනට මේ රට පරිවර්තනය කිරීම තුල පමණයි බදු ගෙවන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. රුවන් විජේවර්ධන එක්කන් යන්නේක මන්ත්‍රී කෙනෙක් නොවුනත් පිටික තීරුම් ගන්න පුළුවන් නෑ. රනිල්ගේ ඥාති සහෝදරයා. UNP කේ අනාගත නායකයා. ඊළඟ රනිල් මැරෙනකොට JR රනිල්ට දුන්නා වගේ රනිල් බැටන් එක දෙන්නේ රුවන්ට තමයි සජිත්ටවත් දෙන්නේ නෑ. මහින්දාන දෙක අයින් මොනේ නෑ වගේ. විපක්ෂයන් නිකන් බයිනෝ වගේ පෙර රනිල්ට ඇත්ත යටින් ඩීල් එක තියෙන රනිල් එක. රෝහිතත් ගියා ඇමරිකාවේ රනිල් එක්ක. ප්‍රසිද්ධියේ කියනවා අපි ප්‍රතිපත්ති දෙකකලු ඉන්නේ. කකුලුවා කියන්නේ රටේ ජනතාව නම් කකුලුවාට නොපෙනෙන්න යට ඉඳන් මුට්ටියට ගින්දර දාන්නේ ජනතාවම කියලා. ගින්දර දාන්න බොහොම දක්ෂයිනේ ගිය දවස්වල ගෙවල් කීයක් ගිනි තිබ්බද? කැලේ මාරු වුණාට පුලි මාරු වෙලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කියන එක ජාතික ජන බලවේගයේ කිරුවයි කියලා. කොටියාගේ පුලි තාම ඇඳුමට තියෙනවා. මේක තමයි ඇත්ත කතාව. මේ අපිට ලැබිලා තියෙන අවසාන අවස්ථාව මේ රට ගෝලීය දේශපාලනයේත් එක්ක ගිහිල්ලා කිසිවෙකුට යටත් නොවන කිසිම රටකට ගැති නොවන විදේශ ප්‍රතිපත්තියක් කරහා සියලු දෙනාගේම සහයෝගය ලබාගෙන ඉදිරියට යන නායකයෙක් හැටියට මේ රට හදන්න පුළුවන් එකම නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එම පොතත් සමගින් උදෑසන පුවත් විකාශයේ මින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.